අද ආන්ඩුවේ පසුවල මන්තවරු එක එක දේවල් කියවා. ඒගොල්ල කතා කරනවා මේ ජනතිිපතුමාට අපි කිය ඕන පැමි ිදාන න ලියුම් ලියන් ඕනෙකිෙන ඒමකුත් කරන්න එප අපි ආ්ඩුවේ පසුෙේල පන්තතිවරුන්ට ඉ කියෙනවා තමුන් නාආශලට මට යන්න ඕන නංම් මහින්දානන්න ඇමතිවර යැයි ඔය බන්ඳදුල ගුණවර්න ඇමතිවරය පුළුවන්න්නම් තමන් ආන්ස විශවාස ංග කරරටේ උද්ධමනය ඉතාම බරපතල ලෙස උද්දමනය වැඩි වී ගෙනයවා. උදධමනය වැඩවීම නිසා රටේ ජනතාවගේ ජීවන බරඒවගේම ඔවුන්ගේ ක්‍රේශක්තිය බාන්්ඩ මිලදී ගැනීමේ හැකියාව විශාල ලෙස පහළග ඉල්ල තිෙනවා. ඒ වගේම තමයි ඩොර් එක විශේෂයෙන්ම ආනයනය කරන බඩු බාන්්ඩෝල මිල ඉතාම අසීමිත ලෙස ඉහළගේ ඉල්ල තිබෙනවා. විශේෂයෙන්ම ඩොලර් හිඟවීම ඊළඟට රටේ ඩොර් පාල් ඇඩොර් මිලපාලනය කිරීම හා ොලරොල අගේ පාලනය කිරීමට ආණ්ඩුව අපෝසත්වීම යන කාරණාවල්ලුඩ ආනයිනය කරන බාණ්ඩ විශාල ලෙසි හළ ගිහිල්ල තිබෙනවා. ඒවගේම ආනයිනයල්ලවට පනවා තිබ සීමවල් තිබෙන නිසාම යම්කිසි ආකාරයේ වෙළඳපොළතුළ. එය ආනයනෙක බාන්්ඩුවල බඩු හිගේකුත් තිබෙනවා. මේක අත්‍යවශ්‍ය බාන්්ඩ පමණක් නොවෙයි මේරටේ සියලු කර්මාන්තවලට අවශ්‍යදේව විිකේෂ පිගත්තම ඉ කිරීම ෂේස්ත්‍රී. අසීමත ලෙස බඩු බාන්ඩොල හෙළ ිල්ල තිබරු. හිතාගන්න බැරි තරමට ඉදිකිරීීමම් ශේෂ්‍රයේ තුළ තිබෙන අවශ්‍ය බාණ්ඩ ආනයනය කරන බාණ්ඩ විශාල ප්‍රමාණයක් කතිදන්න පිටලින් නාෑනය කරන දෙවල් තමයි ඉදිගරීම් ශේෂසේ තුළ භවිතාව වෙන්නේ. ඒහිද අද ඉදිරීම් ේෂ්‍රයේ තුළ අසීමමි ලෙ බා්ඩොල ිල හෙගිල්ල තිබෙන. මේ විදියට අපි බැලුවම මේ ආණ්ඩුව බලේටඇවිල්ල ගෝටාගේ රජපක්ෂ ජනාතිපත්තුමාගේ ආණ්ඩුව මේ අවුරුදු එකහාමාර කාලය තුළ මේ රටේ දනතාවගේ ජීවන බර. අසීමිත ලෙස වැඩිකරල තිබෙනවා.ඒවගේම රුපියරයමිල ඉතාම අසීමිත ලෙස හ ඉතාම පහළමට්ටකට වැටිල ඇතිබෙනවා ඒ රුපියලේ අගේ පහලට ගිය නිසාම ජනතාවගේ මිලිදී ගැනීමේ හැකිියාව ක්‍රේශක්තිය. ඒ පහලමටමටගේ හිල තිබෙනවා. ඒයින්ද අද වෙනකොට රුපියල බාල්ධීමත් ජීවන බර ඉහලයාම තුළ ජනතාව ඉතාම අතීමිත ලෙස අද දුක්බර ජීවිතයක් ගත කරන්න ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා. අද අපිට පේනවා පෞද්ග කාලය පුරාම ආණ්ඩුව විශාල ලෙස ජනතාවට කියාපෑව අපිට මේ බඩුවල මිල අපි පාලනය කරනු. අත්‍යවශ්‍ය බාණ්ඩෝල මිල පාලනය කරනවා. ඒකට අත්‍යවශ්‍ය සේවා කොමසාංස්සියෝරෙක්ව පත්කරා හිටපු. හමුදාවවෙහිට නිලධාරයෙක්ක පත් කලා. ඊළඟට මිලපාලනය කරන්න ආණ්ඩුව විශේෂයෙන්ම වැඩිමිලට බාණ්ඩ විකුණනානං පාර්ලිමේන්තුවයේ නීති වෙනස් කර විශේෂයෙන්ම අධ්‍යවශ්‍ය සේවා ඒ පනතට පාරිභෝගික අධිකාරී පනතට ඒගොල්ල නීති රීති පවා වෙනස් කරලා වැඩිමිලට බා්ඩ විකුණවානං ඒගොල්ලට දඩය පවා. විශාර ලෙස ලක්‍ෂ පහලා පහදක්වා ඒඒවත් වැඩිකර. ැ එහෙම කරලත්. එහෙම බලයක් ලබාදීලත්. අපිට පේනීගෙන යනවා මේ හද පාරිභෝගික අධිකාරය අති්‍යවශ්‍ය සේවා කොමසාරිස් ඒ සියලු දේවල් කිසිදු ආකාරයේ වැදගම්මකට නැති ආයතන බවට අද මේ ආණ්ඩුව පත් කල්ල තිබෙන. ඒවවල කිසිදු ආකාරයේ නීති මෙය වටිනාකමක් නැති ආයතරන බවට අද මේ පත්කරල තියෙනවා. අපි බැලුවම දැන් අපිට අහන්න ඉතනව මොකොට පාරිභෝගි අධිකාරිය. මොකොට බන්දු ගුණවර්න බෙල දැම තිතුමා හැටියට මේකේ ඉන්නේ ලසන්ත අලගේ වන්න රාජ්‍ය ඇමතිවරයා හැටියට පෞ්ගේ කාලේ ජනතාව විස්සරහට ඇවිල්ලා කීපු දේවල් බලනකොට මොකොටද මේ ඇමතිවරෙ එක් කිය ලා අපිට හිතෙනවා. තොඩ අද ඒ තරම්ම මෙරට ඉන්න ඒ වෙළඳ මාෆියාව මෙරටේ ජනතාවගේ අත්‍යවශ්‍ය බාණ්ඩෝල මිල පාලනය කරන තත්ත්යට අද මේ ආණ්ඩුව අද ඉඩදීල තිබෙරෝ. අපි දැක්වා හාල්ුවල පාලනය කරන්න කළ ආ්ඩු උත්ස්සා කල හඩද ුව පාල්ල කරනයි කියල හල් ිාව නැතිකරනුයි කෙ කිවවා ල් පිල්ටින් ගෙන් අඇයි කියෙල කිවවා නොයිකු තාකාරයේ කයිවාර ගව අපේ කුෂිකර්ම ඇමතිවරය. අි දැක්ක. පාර්ලි මේන්තයතු ඇතුමාගේ හන්ඩ බෙරිහන්දුන්න. මාද්‍යෝලට ඇවිල්ල කිවවා. හල් මෝල් වටර අන්තිමට ොදනේ ර පො රුවේන්න දඩල්ලි රිසේන ැතුමයි මෙ තුමල්ලගේ ආ්ඩුවේන්න හල් මෝල් මිකරුවේ එකතු වෙලා කිව ී සම්බා එක සියය පනයි, නාඩු එක සිය පහලවයි. සම්බයිකසිය තිස්පහයි කියලා කියලා හාල් මිල අයින් කරලා ඒකොල්ලො පාලන මිල්ලත් දැම්ම. දැම්මොකොද වෙලාතිී. ද හාල්මෝල්කරුවෝ දාපු පාලන මිලටත් ඒලගඉල්ල අද වෙනකොට කීරි සම්බයිකසිය අසුවයි. නාඩු එකසිය විශ්ලයි. සම්බයික සය පනහයි. මොක අද මේ වෙන්නේ. ඉස්සර අපෙන් හැව්වේ එතුමන්ලා විපක්ෂය ඉන්නකට ලෝක වෙල ොලේ බාණ්ඩෝල මිල ඉහැලයනකොට මේ ඉහලදාන්නයි පහල යනකොට පහළදාන්නයි. මොකට දාණ්ඩුවක් කිය හැවවේ. එමතම එදා කතා කරේ. දැන් අපි හනවා. මොකට දාණ්ඩුවක්. ආණ්ඩුව ඩක්නෑනෙ. මේ ආණ්ඩුව බාරදුන්නනම් මේ ඉන්න වෙළඳ මාfiaියාවකට ඒකොල්ු ආණ්ඩු කරගෙන ඇයි. මේ ඇමතිවරුන්ට කෝටි ගනම් ලක්ෂ නම් පිදීලලා වාහනදීල සියලු පාසුකම් දීලා. එතුමන්ලට විශේෂ වරප්‍රසාද දීලා ආණ්ඩුවක්කා මේක පාලනය කරගන්න බැරින ඒ දෙන වර ප්‍රසාදහා ඒ පඩි නඩි සත පාකට වැඩන්නෑ. හිටවඩ හොඳ යෝක වරඳමාපියාවට බාරදිින්. අපි කැන් ඒක ඇදැ ඔයද කුෂිකර ඇමතිවර අද අපිට පේනවා විශාල ලෙසාද පෝර ප්‍රශ්න මතු වෙලා තිබෙන. අද ගොවිියෝ පාරට ඇල්ල තිබෙන කුර ඇතිවර යිද කි්වේ ඒගොල්න්ගේ තිබෙන අඩු පාඩුව ඩොලර් හිඟකම හින්ද මේ රසායිනික පෝර නැවත්තුේ එනෑ මේ පාරිසරික හා මෙරටේ ජීවිත ආරක්‍ෂා කරගන්න තමයි අපි කාබනික පොහර ගේි කියලකිවවා. පොහර නිකන් දෙන වයි කියලකිව්වා. ජනාධිපති මැතිවරණනිද. අද පහර නිකන්තියා සල්ලිෝල්ට පහර ගන්නත් අද පොහොරනෑ. මළු සියල්ලු ගොගොවි ජනතාවගේ ජීවන තත්ත්යා ඔවුන්ගේ අනාගතය ගැන. හිතන්න ැරිවිදිියට ඔුන් ඩාගෙන වැටලැ ෙන. මේක කුෂිකර ඇමතිවරේ ඇතුළු ජනාධිපත්තුම ඇතු මේ කැිනට් එකව කියන්න ඕන. ඇත්ත ප්‍රශ්නය ඩොලර් නැතිකම ඒක හගන්නක වවා කාමි පෝරවලට අපි යනයි කියලා. දැන් කාබණනික පෝර ගෙනාවද චීනෙන් ගෙනවාර ඔවුන්ගේ අර අසික්කිිත පෝන ටිකක් ගෙනාව. ගෙනල්ල අන්තිමට ඒක ගෙනප මේ ක්ුෂිකර ඇැති වර ක හො එක ර ප්‍රශ්. ද මතම ඒ ෙනනාවේ ගෙනනල්ලිවෙරල එතුමාම යනවා පැමණිල්ලදාන්න. කෞද මේවා ගෙනාව කියලා ඇයි මේවාගේ අසික්ිත පෝර ගෙනාව කියලා. පාවිතා කරන්න බැරි පෝර ගෙනාව කියලා තුොර අපිට පේනවා අද කුසිිරර්මාන්තේ ශේ්‍රය කඩාගෙන වැට ල ේෙනන. අද ගැවියෝ ගොවියෝ පාරටවිල්ල කැල්ලිගාන තත්තකර උදාදරල තිබෙනවා. අද මේරටේ ආහර හිගේය. එෙන රත් වැඩිය ඉදිරි කාේද මතුව තත්යයක් අද මේරට තුල නිර්මාණය කල තිබෙර. එයිද මනං යජා කරන්න අද ආන්ඩුවේ පසවල මන්තවරු එකක දේවල් කියනවා. ඒගොල්ල කතා කරනවා මේ ජාතිිපතුමාට අපි කියන පැමිනිල්ි දාන්නන ලියම් ලියන් න කියන ඒවමකුත් කරන්න එපා අපි ආන්ඩුවේ පසපේල පන්තතිියවරන්ට ඒ කියනවා තමන් ආශලට ගම යන්න නේ නං මයින්දාානන්න ඇතිවරයයි ඔය බඳදලගුණනවර්දන ඇමතිවරය පුළුවන්න්න තමන් ආන්ස විශවාස මං්‍ය කරන්න යින්කරගන්න. ඒ පි කියන තින. ආන්ඩුව ේද අප ඇතිවරු වැරදි වැඩි කරනකොට අපි බලපෑම් කරලා අපි ඇමතිවරු දෙෙක් එකේ මහින් කර. අපි රමියයි කරණනානායක ඇමතිවරට අහින්න සිදනේ ආ්ඩුව ඇතුලෙෙන් පසුපෙ මන්ත්‍රියර ෙනාපු බලපෑම. ඒවගේ මතිලක් මාරපන ඇමතිවරයට අයිගන්න සිද්ධෝනේ ආන්ඩුව තුළගෙනාපු බලපෑම. එමන අපි ආණ්ුවේ පසුපාල මන්ත්‍රියවරුන්ට කියවා ජනතාව අන්දන ය ගොන් පාට් දාන්න එපා. මමුන්ාන්සලට ගමේ ප්‍රශ් ැන තේරෙනාං, ගොවයා ගැන තේරෙනවනං, ගොවිට තමුන්නාසර සංවේදී වෙනවනම් වහමුවයිඉන්න ඇමතිවරු දෙන්නව මයින් කරගන්න. ඒක කරන්න. එහෙම කරන්නතුව ජනාතිපතිතුමාට ආදර ලිපි ලියලනම් මේ ප්‍රශ් විිඳ ගන්න බෑ. මතකතියාගත් මොකද බන්දුුලගුණුවාර්දර ඇමත්තුමා පිට පේෙනවා අද එතුමාගේ ආයතනේ පාලනයක් නෑ. තුමා ලද ඇතිවර හට මේටේ කිසිදු බඩු බාණ්ඩයක්වත් පාලනය කරගන්න බැරිතත්වේක තුමා ඉන්නේ. කොටිමකුවත් බන්ඳුල ගුණුවරද ඇමැතුමාද ඉන්න සරම නැතිව. ඒතම ඇත්ත කතාව. මයින්දානන්ද ඇැමතිවරයා ඉන්න සරම නැතුව. ඒද අද හරිනන්ගේ ඇමතිවරු දෙන්නවා අයින්කරගන්න ඕනේ මේ ආණ්ඩු. එයින් අප ආණඩුවේ පසු පෙල ඉන්න මන්ත්‍රවරුන්ට කියනවා. ඔය ඉන්න බොරු ජනතාව රවට්ටන. ේල් පසු පෙ ඉදන් කරන්න නැතුව. ඉදිරිපලට ඇවිල්ලා. අද මේරටේ ජනතාවගේ ජීවන බර ප මිලවල පාලනය කරගන්න, අත්‍යාවශ බඩු පාලනය කරගන්න බැරිවෙච්ච, බන්ධලකුණට ඇැමතිවරයයි. මේ ගොවි අට අසාධාරණය කරපු. මුළු සමස්ත ගොවි ශේෂත්‍රේම. විනාශයට ලක්කරපු මහින්දානන්ද ඇමතිවරයි මේ දෙන්නව පුළුවන්න්නන් ඔයා ආන්ඩුවෙන්න තනතුරුලුවුන් අයි කරන්න මොකද ඔවන්ව නැත්තු කිරීම තුළ මෙරටේ ජනතාවට කිසිදු ආකාරය සහනයක් ලැබෙන්නේ නැහැ කියනක අපි කියන්න ඕනේ. ඒවගේම තමයි අපිට පේවා විශේෂයෙන්ම ඊය පෙරේදයිද අපිට පේවා දැන් ඊයේ පි දැක්ක විශෂෙන්ම ැ දේශය කිරිපිටි සමාගම. මිල්කෝ සමාගම ඇවිල්ලා. ැයි ඒගොල්ල ඇල් රපියල් එක දහයකින් ඒගොල් අගේ මිල වැඩිකල්ල තිබෙනවා. ධනනය කරට මිලහා සමානව දැ දේශීය සමාගමත් මේ රජයේ නඩත්තු වෙන දේශය සමාගමත් මේ මිල සමාන කල්ල තිබෙනවා. ද අපිහාහනවා දන් දේශය සමාගමට මොකද තියන ප්‍රශ්න මිල වැඩිකරන්න දයිගොල්න්ට ඩොල්ර් එක වැඩවීම ඒගොලන්ට ලපානවාද. ඒගොල්ලන්ට බලපානනෑ. හමනට අපි අනුවද මේ ඉන්න ගමයන්ට කන්න දෙන්න නවසීලන්තය තනකොල ගේෙනවාද. ඔස්ට්‍රේනයයාාවෙන් තනකොල ගේනවාද. මකක් දේකොල්ලන්ට යන වියදම. එහෙම එකක් නෑ. හමනං අපිට පේනවා විශේෂයෙන්ම රජද අයිති මේ සමාගම. දේශීය වශයෙන් තිබෙන මේ සමාගම. එගලොකිවා මේවා අපි දේශීය නිෂ්පාතනයන් වර්ධනය කරන්න නේ කියෙල කිපු මේ රජ. අපිට පේෙනවා ඒගොල්ලඟුත් මේ ආනයිනය කරන කොම්පනනිියත්තෙක්ක එකතු වෙලා මේරතේ පාරිබෝගික ඇවත් සූරා කන්නාද දේශය සමාගත් අ ස්්‍රාටය විල්ලතේෙන. ආවි දේශය අත්්‍යය ආරක්ෂා කරනගල. දේශය සමාගම් වල නිෂ්පාදනය වැි කරනුයි කියලාව. ඒම ඇවිල්ලා අද වෙනකොට අ ආනායනය කරන ඉන්න ආනයන සමාගම් මොල ඉන්න මෆියාවත් එක්ක මේ දේශය සමාගමත් එකතු වෙලා අදේ මිල සමාකරල තිබෙන ඒකතුළේ මොකද වෙන්නේ මේලටේ ජනතාවගේ මිලිදීමේ ශක්තිය තවත් බාල කරන එක තමයි මේ දේශය සමාගම වැඩි කල්ල තියෙන්න්නේ. ඒයින්ද මේ මිල්කෝ සමාගම ඒකරපු වැඩිවීම කිසිසේත් පිළිගන්න බැහැ කියන අපි කියන්න ඕනේ. මොකද මේකත් එක ආකාරයකෙන් ජනතාව තවත්වටයකින් ජනතාව සූරාගන්න. කරපු වෑයමක් ප්‍රයත්ඥයක් ඒනක අපට මනව පෑදිල වෙනවා එන්න අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුවට කිසිදු ආකාරයේ සැලස්මක්කා ප්‍රතිපත්තියක් නෑ. එක පත්කින් ආ ෑන කරුවන්ට යට වෙලාතිබෙන අනිත් පත්ති දේශය සමාගම්මලට යට ලා තිබෙනවා ස් ියලු දේල්ල ද මේ ආ්ඩු අඇත් වෙලා ආ්ඩුවක් නැවිදිීර මයි මේ රට ඉසරට ගමන් කරන්නේ කියේනක නම් අපිට පැඇදිලි.